දකුණු පළාතේ ගාලු නගරය තුළ ඉතාමත් වටිනාම ඓතිහාසික පුදබිමක් හැටියට ආගම් බේදකින් තොරව සියලු සැදැහැවතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්ථානයක් වන්නේ ඓතිහාසික කච්චිවත්ත පුරාණ විහාරස්ථානය. මේ විහාරස්ථානයේ ආරම්භය සිද්ධ වෙන්නේ විහාරයක් විදිහට 1779 වර්ෂයේ එදා දවස උපසම්පදාව සඳහා වැඩම කරන් තිබුණු පල්ලත්තර පුණ්‍යසාර නායක ස්වාමීන් වහන්සේ මේ භූමියට වැඩම කරලා මේ භූමිය තුල දහවල් දන් වළඳලා වැඩම කර භූමියක් වෙවි. උන්වහන්සේගේ ගෞරවයට පාත්‍ර වෙලා උන්වහන්සේගේ පිළිගැනීම අනුව නැවත උපසම්පදාව ලබලා තොටගමු විහාරයට වැඩම කරලා ස්ථානයේ සංවර්ධන කටයුතු ආරම්භ කර අනතුරුව මේ ස්ථානට වැඩම කිරීමෙන් උන්වහන්සේ මේ පුදබිම විහාරස්ථානයක් විදිහට ආරම්භ කරනවා. එදා දවසේ වැඩම කරපු නායක හාමුදුරුවන්ට වැඩ සිටීමට ලැබුම් ගැනීමට ස්ථානයක් නොමැති වූ බැවින් මේ අවට හිඳපු වෙළඳුන් ගම්වාසීන් රෙදි කච්චියකින් වටතිර ඇද්ද කුඩාවට වහලක් සකස් කොට ලැබුම් ගයක් ආකාරයට වැඩ සිටීමට පොඩි කුටියක් සාදා දී තිබෙනවා. නායක හාමුදුරුවෝ ඒ කටයුත්ත සිදු කරපු පින්නතුන්ට සදහැවතුන්ට ගම්වාසීන්ට එහි ආනිසංස දේශනාව සිදු කරලා එයින් පැහැදුණු ගම්වාසීන් ඉතාමත් ගෞරවයෙන් යුක්තව නායක ස්වාමීන් වහන්සේට ආරාධනාවක් සිදු කරලා තිබෙනවා මේ ස්ථානයේ විහාරයක් සාදවල දෙන්න කියලා. ඉල්ලීමට අනුව නායක මාහිම්පාණන් වහන්සේ රෙදි කච්චියෙන් කරවපු කුටියේ ඉඳගෙන මේ ස්ථානයේ ගොඩ නැගීමේ කටයුතු ආරම්භ කරලා. සයවෙනි පරක්කම්බාහු රජුරෝ රාජකම් කරන කාලේ මේ ස්ථානයේ වන්දනාමාන සිදු කරපු විෂ්ණු දේවාලයකින් ආරම්භ වෙලා තිබිච්ච මේ පුදබිම එදා දවසේ කුඩාවට තිබුණු විෂ්ණු දේවාලයේ මුල් කරගෙන නායක හාමුදුරුවෝ මේ ස්ථානයේ දහවල් දන් වළඳපු අවස්ථාවේ පැන් පාවිච්චි කරපු මේ පැන් පොකුණෙන් පිපිච්ච නෙළුම් මල ඒ ආශ්චර්ය තුල මේ භූමිය පුදබිමක් හැටියට සංවර්ධනය කරනවා කියන අදිස්ථානය තුල නායක හාමුදුරුවෝ ගම්වාසීන්ගේ ආධාර උපකාර ඇතුව මේ ස්ථානයේ විහාරස්ථානයක් විදිහට එදා දවසේ ආරම්භ කරනවා. මේ ආරම්භ වීමත් සමග මේ ගම්වාසීන් පළාත්වාසීන් සියලු සැදැහැවතුන් දිනපතා වන්දනාමාන සිදු කරන පොදබිමක් බවට මේ භූමිය පත් වෙනවා. නායක මාහිම්පාණන් වහන්සේ මේ ස්ථානයේ තියෙන වටිනාකම ඉතාමත් මැනවින් අවබෝධ කරගෙන මේ ස්ථානය නම් කරන්නේ පරමානන්ද දීපදුත්තමාරාමේ හැටියට. දීපයේ උත්තම ආරාමය කියන නමින් නම් කරපු මේ පුදබිම එදා දවසේ වෙදි කච්චියකින් කරවපු කුටියකින් ආරම්භ වෙච්ච නිසා අද දක්වාම ගම්වාසීන් සඳහන් කරන්නේ නම් කරන්නේ කච්චිවත්ත පන්සල හැටියට. මේ විහාරස්ථානයේ මේ දක්වාම නායක ස්වාමින් වහන්සේලා 19ක් පමණ වැඩ සිටිමින් මේ රටට ජාතියට ආගමට මහා මෙහෙවරක් ඉෂ්ට කරලා තිබෙනවා. ප්‍රථමයෙන්ම මේ ස්ථානයේ ආරම්භ කරන් තිබුණු පල්ලත්තර පුණ්‍යසාර නායක ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ බාර කරන්නේ තොටගමු විහාරාධිපති තහව ඉන්දසර නායක ස්වාමින් වහන්සේට, පල්ලත්තර නායක හාමුදුරන්ගේ ශිෂ්‍යයන් වහන්සේට. ඉන් අනතුරුව කහව ඉන්දසර නායක ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ බාර දෙන්නේ අමුහෙනේ සංඝානන්ද නායක ස්වාමින් වහන්සේට. උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා අතර වේරගොඩ මේදංකර හාමුදුරන් වහන්සේ, ඉන් අනතුරුව කහවේ සෝභිත නායක හාමුදුරන් වහන්සේ, ඉන් අනතුරුව කටුකුරුන්දේ දේවරක්කිත නායක ස්වාමින් වහන්සේ, ඉන් අනතුරුව පිටුවල පඤ්ඤාසාර නායක සායන් වහන්සේ, ගාල්ලේ පුඤ්ඤානන්ද සායන් වහන්සේ, එවාගේම අප ගුරුදේව උත්තම පිටුවල පීතිස්ස නායක සායන් වහන්සේ, මෑත කාලයේ මේ විහාරස්ථාන ඇතුළු
විහාර ගණයේ සියලු විහාරස්ථානයට ඉතාමත් වටිනා මෙහෙවරක් ඉටු කර අපවත් වී වදාළ අප ගුරු දේව උත්තම බටදුවේ ධම්මදස්සී නායක සාමින් වහන්සේ දක්වාම මේ විහාරස්ථානයේ ඉතාමත් වටිනා මෙහෙවරක් මේ ගාලු නගරයට රටට පළාතට ඉෂ්ට වෙලා තිබෙනවා මේ තුලින් අද දවසේ අපි දකින්නේ මේ ස්ථානය තුලින් ආගමික වශයෙන් ජාතික වශයෙන් සිදුවෙච්ච සේවාවන් විශාල වශයෙන් කියනවා නම් 1878 වර්ෂයේ මේ විහාරවාසී වැඩ සිටි බටදුවේ රත්නජෝති නායක සාමින් වහන්සේ මේ ප්‍රධාන දායකත්වය දරූ ගාල්ල අතපත්තු වලව්වේ මුදලතුමා ගුණරත්න මුදලතුමාගේ දායකත්වය ඇතුව ගම්වාසීන් සමග අනුරාධපුරයට වැඩම කරලා ශ්‍රීමා බෝධින් වහන්සේ සොයාගෙන ප්‍රතිසංස්කරණේ කටයුතු සිදු කරලා ඒ පුද බිමක් කැටියට සිල දිනාට වන්දනාමාන සිදු කිරීමට පහසුකම් සලසා දී තිබෙනවා. ඒ පිළිබඳව වලසිංහ හරිස්සන්ද්‍ර මහත්මයා ලියපු අනුරාධපුර ඉතිහාස පොතේ සඳහන් වෙනවා. ඒ වගේම මේ විහාරස්ථානේ මුල් වෙලා ගාල්ල මුල්ම පිරිවෙන ගාල්ල ගුණරත්න මුදලින්දාරම් විහාරස්ථානයේ අතපත්තු වලව් ආසන්නයේ තිබෙන සිඹලි ආවාසය තුල මුදලින්දාරම් පිරිවෙන හැටියට 1894 පිරිවෙන ආරම්භ වෙනවා. ඒ වගේම බටදිවි රත්නජෝති නායක මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේගේ ගම තුල බටදු රත්නජෝති විද්‍යාලය ආරම්භ කරනවා. එවාගේම උන්වහන්සේගේ දෙවන සතුට හැටියට මානවිල උපනන්ද විද්‍යාලය ඉතාමත් ගෞරවාන්විත පාසලක් අද දවසේ පරිසද මූලස්ථානයක් හැටියට මහා මෙහෙවරක් ඉෂ්ට වෙන මේ පාසල එදා දවසේ බටදු නායක හාමුදුරුව ආරම්භ කරන්නට යෙදුණා. එවාගේම උක්කත් සාක්‍ය රාජ විද්‍යාලය අද උක්කත් මහවිද්‍යාලය හැටියට නම් වෙන ඒ පාසල එදා දවසේ මේ විහාරස්ථාන මුල් වල ආරම්භ කරා. මේ වාගේම මේ විහාරස්ථානයේ තුලින් මේ පළාතේ විහාරස්ථාන බොහෝමයක් බටදුව විහාරස්ථානය, බටදුව සුගතාරාම විහාරස්ථානය, ඒ වාගේම මායිටිපේ සුධර්මාරාම විහාරස්ථානය, ඒ වාගේම මානවිල කිත්තාරාම විහාරස්ථානය, මාතර පොල්හේන විහාරස්ථානය මේ ආදී විහාරස්ථාන ආරම්භ වෙලා ඉන් එහාටත් අද දවසේ විහාරස්ථාන බොහෝමයක් මේ භූමිය මුල් කරගෙන මූලස්ථානයේ හැටියට මේ පළාත තුල දකුණු පළාත තුල ආරම්භ වෙලා ශාසනික වශයෙන් මහා මෙහෙවරක් ඉෂ්ට වෙනවා. අද දවසේ මේ පුද බිම තුල සියලුම ආගමිකයෝ සදහැසිතින් පැමිණිලා විෂ්ණු දේවාලය මුල් කරගෙන පුද පූජා පවත්වනවා, වාර්ෂික ඇසළ මංගල්‍යයන් පවත්වනවා, ඒ වගේම සතිපතා සෑම සෙනසුරාදා දවසකම මුරුතම් පූජාව ආදී පුද පූජාවන් පවත්වමින් ඊගවාගෙම ඓතිහාසික බෝධින් වහන්සේ මුල් කරගෙන වන්දනාමාන සිදු කිරීම තුළ විශේෂයෙන්ම ඓතිහාසික කච්චිවත්ත පුද බිම මේ ගමට ඒ වගේම නගරයට රටට දෙස් විදේශ ජීවත් වන සියලු සැදැහැවතුන්ගේ දුකට පිහිට වන ආශිර්වාද ලැබමින් සැනසීම ලබා ගන්නා හැකි වටිනා පුද බිමක් හැටියට ඉතාමත් ගෞරවනීය මෙහෙවරක් ඉෂ්ට සිද්ධ වෙන බව ඉතාමත් ගෞරවාන්විතව මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි.